අධිකරණතුමත් මේ ස්ථානයේ ඉන්න අවස්ථාවේ මං කියන කැමති අත වශයෙන්ම මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතාවය පිළිබඳව මං හිතන්නේ අපේ ගැටලුවක් නැහැ. අපි අත වශයෙන්ම කවුරුත් තීන්දු කරන්නේ කොයි ආකාරයටද අපි ලෝවට බිහිවෙන්නේ කියන එක. ඒ නිසා ඒ ඉපදෙන අවස්ථාවේ තමන් ස්ත්‍රීද පුරුෂද යනාදී වශයෙන් අපි තීන්දු කරන දෙයක් නෙවෙයි. ඒ නිසා මේ සමානාත්ම භාවය ස්ථාපනය කිරීම ගැන අපේ අත වශයෙන්ම ගැටලුවක් නැහැ. නමුත් අපිට ගැටලුවක් තිබෙනවා අධිකරණ ඇමතිතුමා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා අපේ රටේ තිබෙන සංවරණ සහ තුලන චෙක්ස් ඇන් බැලන්සස් ක්‍රමවේදය ඊයේ දිනේ විධායකයේ විසින් අභියෝගයට ලක් කරලා ඒ ලබා දෙන තීන්දු තීරණ තේරීම්කාරක ස්වභාවයකට දමලා එතනට යන එක මං හිතන්නේ ඒක බොහොම භයානක දෙයක්. විශේෂම කියන්නට ඕන මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතාවය පිළිබඳ ඒ ප්‍රතිපාදන පිළිබඳව අපේ ගැටලුවක් නෑ. අපි සහයෝගය ලබා දු. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දෙන නිගමනේ ඒක අභියෝගයට ලක් කරන්න පුළුවන්ද එහෙම අධිකරණ ඇමතුමා? මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන ඔබතුමා මම හිතන්නේ පොත්පත් රාශියක් ලියලා තියෙනවා. නීති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පරිශීලනය කරන්නට උපදෙස් දීලා තියෙන ඔබතුමා. ඉතින් මම අහන්න කැමතියි මේ separation of powers concept එක තුළ බලය බෙදී යාමේ සංකල්පය තුළ සහ සංවරණ සහ තුලන checks and balances ක්‍රමවේදය තුළ මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ තිබෙන මේ කුළුණු තුන ඒ කුළුණු වලට ආවේණික වුණු බලතල සහ ඒ කුළුණු අනෙකුත් කුළුණු සංවරණ සහ තුලන checks and balances වලට ලක් කිරීම ඒක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ ප්‍රධානතම ලක්ෂණය separation of powers checks and balances. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ ඊයේ දිනේ ජනාධිපතිවරයා ඇවිල්ලා ඒ කරපු ප්‍රකාශය මහා බරපතල ප්‍රකාශයක්. මම පැහැදිලිව කියන්නට ඕන මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්ම භාවය පිළිබඳ පනතේ අඩංගු ප්‍රතිපාදන ගැන නෙවෙයි මම කියන්නේ. අපි ඒකට ඒ විවිධ පාර්ශ්වයන් ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කළා. ලක්ෂණායකතුමා එකඟ වෙලා තියෙනවා. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මේ 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 භයානක ට්‍රෙන්ඩ් එකක් නිර්මාණය වෙන්නේ. එතකොට මේ මම අහන්න කැමති judicial cannibalism. එතකොට මේ 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 ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්නේ cannibalsද? මොකද cannibal කියන්නේ? මිනිමස් කන අය. එතකොට අධිකරණමය ඝාතනමය ක්‍රියාදාමයක් හැටියට හඳුන්වන්නේ judicial cannibalism. ඔක වෙන විවාදයකට ගන්න බෑ. ඔබතුමා ප්‍රශ්නය. ඔබතුමා පොඩ්ඩක් ඉන්න. ඔබතුමා මේ හැම වෙලාවෙම මේ මේ දැන් නෑ නෑ නෑ. ඔබතුමා මේ මම මේ ප්‍රශ්නයක් නගනවා. ඔබතුමා මැදට පයින් දෙන්න එපා. වෙලාව කියන්න බලන්න. නෑ නෑ හරි හරි. වෙලාව තියෙනවානේ. අපිට ලන්ච් ටයිම් එකක් ගන්න පුළුවන්. අපේ හොඳ ප්‍රගතිශීලී සභානායකතුමෙක් ඉන්නවා. ඔබතුමා කලබල වෙන්න දෙන්න. ඔබතුමා මේ වැදගත් විවාදයක් තියෙන කාලේ නේද? ජනාධිපතිතුමා ගැන මොනවා හරි ප්‍රශ්න කරනකොට ඔබතුමා මැදට පයින් දෙපා කරුණාකරලා. ඔබතුමාගේ ගරුත්වය රැක ගන්න. මට ඇති දෙයක් නෑ. ගරුත්වය රැක ගන්න කරුණාකරලා. මේ මම අධිකරණ ඇමතිතුමාගෙන් අහන්නේ කරුණාකරලා ඔබතුමා එකද නෝද? මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ judicial cannibalism ද ක්‍රියාත්මක කරන්නේ? මට උත්තර දෙන්න තරහ නැති. ගරු කතානායකතුමනි ගරු විපක්ෂ නායකතුමා මතු කරපු ප්‍රශ්නය ඊයේ දිනේදී අධිකරු ජනාධිපතිතුමා සඳහන් කරා නඩු තීන්දුවක් ස්ත්‍රී පුරුෂ සමාජීය සමානාත්මතාවය පිළිබඳව පනත අභියෝගයට ලක් කරලා ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් ලබා දීලා තියෙනවා. මම ශ්‍රේෂ්ඨාධිකරණය හෝ වෙනත් පාර්ශ්වයක් හෝ කියපු හරිද වැරදිද කියන එක පිළිබඳව නිගමනයක් දෙන්න මට සුදුසුකම් නැහැ. නමුත් මේ පිළිබඳව මහජන මතයක් විශාල සැකයක් වුණු වෙලා තිබෙන නිසා මම විශ්වාස කරනවා ගරු විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නයට මේ නඩු තීන්දුවේ හරය පිළිබඳව ප්‍රකාශයක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්න.
තර මේ පනත් කෙටුම් පත අනෙකුත් පනත් කෙටුම් පතක් වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව අභියෝගයට ලක්කරපු මනත් කෙටුම් පතක්. ඒ අනුව ගරු කතානායකතුමනි, මේ පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරලා තියෙන ඕල්ඩ් සිලෝන් බුද්දිස් කොංග්‍රස් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය. ඊට අමතරව තවත් අපි රටේ ජ්‍යෙෂ්ඨ ගෞරවනීය භික්ෂුන් වහන්සේලා හතර නමක්, ගෞරවනීය බෙන්ගමුවේ නාලක ස්වාමීන්ද්‍රයන් අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කණ්ඩායමක් අභියෝගයට ලක් කරලා තියෙනවා. ඒ වගේම තවත් කණ්ඩායමක්, තවත් සංවිධානයක් මේක අභියෝගයට ලක් කරලා තියෙනවා. ඒ සංක්‍රාන්තිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක්. මෙතෙන්දී ගරු කතානායකතුමදී මේ නඩු තීන්දුව කියනකොට මේක පිටු 46ක නඩු තීන්දුවක්. මේකේ තියෙන හරය අරගත්තම ගැටලු දෙකක් තුනක් මතුවලා තියෙන බව ඇත්ත. එකක් තමයි මේ පනතෙන් හඳුන්වන්නේ සංක්‍රාන්තිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. දොර ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් නඩු තීන්දුවේ කියන විදිහට හඳුනාගත්ත ප්‍රශ්නයක් තමයි සංක්‍රාන්තිකයන් කියන්නේ කවුද කියලා මේ පනතේ අර්ථ නිරූපණයක් නැති එක. නිර්වචනයක් නැහැ. ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ සංක්‍රාන්තික කියන එකට ජාත්‍යන්තර අර්ථ නිරූපණයකුත් නැහැ. මොකද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 දෙක වගන්තියේ තිබෙන්නේ ස්ත්‍රී පුරුෂ ભેදය. difference of sex, male and female. එතකොට මේ sex කියන එකයි gender කියන එකයි අර්ථ දෙකක් තියෙනවා. sex කියන එකෙන් ඒක උප්පත්තියෙන් biologically පිරිමියෙක් වෙන්න පුළුවන්, එක්ක ගැහණියෙක් වෙන්න පුළුවන්. ඒ දෙක තමයි biologically භෞතික වශයෙන් මේ සිද්ධ වෙන්නේ. මේ සංක්‍රාන්තික කියන එක gender කියන එක ඇවිල්ලා කෘතිමව හදාගත්ත ඊට පස්සේ අලුතෙන් නිර්මාණය වෙච්ච වචනයක්. එතකොට ස්ත්‍රී උදවිය පුරුෂය බවට පරිවර්තනය කරගන්නවා, පුරුෂ උදවිය ස්ත්‍රී විදියට පරිවර්තනය කරනවා. ඒ දෙකටම නැති අයත් ඉන්නවා. ඊයේ ගරු විමල් විරංශ මහත්තයතුමා කිව්වව කරන විදිය සහ එතුමා දන්නෝ අය කරන ගාස්තුව පවා මේ එතකොට දැන් මේක අලුතෙන් ඩික්ෂනරි එකට ඇවිල්ලා මේක තාම ඩෙෆිනිෂන් එකක් අර්ථ නිරූපණයක් හොයාගන්න බැරි තත්වයක තිබෙන ඉවෝල්වින් සබ්ජෙක්ට් එකක්, විකාශය වෙමින් පවතින එකක්. එතකොට ඒ තත්ත්වය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට මතුවෙච්ච ප්‍රශ්නය තමයි ආණ්ඩුක්‍රම විවත්තාවේ 12:2 කියන්නේ discrimination on the basis of sex. එතකොට ඒකට මේ gender කියන වචනේ නැහැ. එතකොට ඒක සාමාන්‍ය ස්වභාවික තත්ත්වෙන් ඔබට කියපු එකක්. ඒ අනුව ආණ්ඩුක්‍රම විවත්තාවේ 12:2 ගැටෙනවා කියන්නේ එහෙමනම් ආණ්ඩුක්‍රම විවත්තාවේ 12:2 සංශෝධනය වෙන්න ඕනේ කියන මතයක් තමයි අධිකරණයෙන් පෙන්නු කරලා තියෙන්නේ. දෙවෙනි කාරණය තමයි ගරු කතානායකතුමනි, මේකෙදි තියෙනවා gender equality council කියලා එකක්. එතකොට ඒ gender equality council එක හදන්න පනත විධිවිධාන තිබුණාට ශ්‍රේෂ්ඨාධිකරණ කියන දෙයි මම මේ කියන්නේ. එතකොට රජයේ ඒ පිළිබඳව පොලිසි ෆ්‍රේම්වර්ක් එකක්, ඒ කියන්නේ ප්‍රතිපත්තිමය රාමුවක් මේ පනතේ ඉදිරිපත් කරලා නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා. එතකොට ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කරලා නැත්නම් කවුන්සිල් එකක් ෆන්ක්ෂන් වෙලා කොහොමද නියෝග දෙන්නේ කියන ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය මතු කරලා තියෙනවා. තුන්වෙනිව ශ්‍රේෂ්ඨාධිකරණය මතු කරලා තියෙනවා මේ කවුන්සිල් එකට බලය ලැබෙනවා රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවලට නියෝග නිකුත් කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් යම් ජනකොටසක පාසලක් නැත්තම් යම් ජනකොටසක ආගමික ස්ථානයක්. එතකොට ඒ ස්ථානවලට ගන්න ඕන ශිෂ්‍යෝ කියලා කියමුකෝ, ශිෂ්‍යෝ ප්‍රමාණය මෙහෙම වෙන්න ඕන, පිරිමි මෙච්චර වෙන්න ඕන, ජෙන්ඩර් මේ වෙනස් වෙච්ච කණ්ඩායමෙන් සංක්‍රාන්තිකයන් මෙච්චර වෙන්න ඕන. එතකොට එහෙම කවුන්සිල් එකකට කොහොමද පෞද්ගලික අධ්‍යාපන ආයතනයක, ආගමික ආයතනයක, නැත්තම් පෞද්ගලික සමාගමකට උනත් දෙන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ මතේ තියෙන මේ පනතේ තියෙන විදිහට. එහෙම කොහොමද බලයක් ලැබෙන්නේ කවුන්සිල් එකකට පෞද්ගලික අධ්‍යාපන ආගමික ආයතන පාලනය කරන්න නියෝග දෙන්න මේ ආයතනයට බලයක් දෙන්න බෑ කියලා. ඉතින් ඒ පදනම තමයි ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් කළ තියෙන්නේ ගරු සූරසේන විනිසුරුතුමාගේ තීන්දුවෙන් පස්සේ. වෙනම තීන්දුවක් ලියලා තියෙනවා ගරු යසන්ත කෝදාගොඩ මැතිතුමා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා. එතුමා පෙන්නුම් කරන්නේ මෙන්න මේ කරුණු පහක් නිසා තමයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ කියලා. ඉතින් ඒ පිළිබඳව
මට මත ප්‍රකාශ කරන්න අයිතියක් නෑ මේ ගරු කතා නෑකතුමන මේ නඩු තීන්දුව පිළිබඳව මං පැහැදිලි කිරීමක් කර මොකද මේක රටේ ජනතාවටත් මේ පිළිබඳව දැනගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. වෛද්‍ය සාතිකයට කුත් කරන්න මැරිද වෛද්‍ය වෛද්‍ය සාතිකයක් ද මේලයන් ෆීමේල් ඉස්ත්‍රී පුරුෂ භාවය උපත්තිම තියෙන එකක් එතු ට්‍රාස්ජෙන්ඩ කියන එක හඳුරාගන්න වෛද්‍ය සාතිකයන් නිකුත් කරලා ඒ විදිහට කැටගරයිස් කරන්න බැරිද? ඒ විදිහට කැටගරයිස් කරන්න වර්ගීකරණය කරන්න බාධාවක් නැහැ. හැබැයි ඒකට රාජ්‍ය ප්‍රතිපත්තියක් තීන්දුවක් අරගෙන තියෙන අනපනත් වෙනස් කරන්න ඕන දැන්. ඒක හරි. මේක ගැන අපි මීට අවුරුදු 3කට කලින් පවා සාකච්ඡා කරා. මම බොහොම ගෞරවයෙන් ඔබතුමාට කියන්නට ඕන මම ඇහුවේ බොහොම වැදගත් ප්‍රශ්නයක්. මම ඇහුවේ ජනාධිපතිතුමා පාවිච්චි කරපු වචනය ජුඩිෂල් කැනිබලිසම්. හරි, ඒ ජුඩිෂල් කැනිබලිසම් කියන එකේ අර්ථය ඔබතුමා දන්නවා? එහෙනම් අධිකරණය ක්‍රියාත්මක මේ වුණේ හරියට නිකන් අර මිනිමස් කන කණ්ඩායමක් හැටි. අධික මට ඒක ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේෂන් එක හරියට කියන්න බෑ. කැනිබලිස්ටික් බිහේවිය. ඒ එහෙම අධිකරණයට අපහස කරන්න පුළුවන්ද කියලා මම මෙහන්නේ. නැතුව ඔබතුමා ලබා දුන්නු විග්‍රහයට බොහොම ස්තුතියි. ඒක නෙවෙයි මං ඇහුවේ, ජනාධිපතිවරයා පාවිච්චි කරපු වචනය. ඒ තුළින් අධිකරණයට බලපෑමක් එල්ල කිරීම අපි තරයේ හෙලා දකිනවා. ඒක වැරදි. ගරු කතානායකතුමනි, කැනිබලයිසේෂන් කියලා සාමාන්‍ය වචනය ගත්තම ගරු විපක්ෂනායකතුමා කියන අර්ථය එනවා. නමුත් නීති ලොසරිස් වල, ඒ කියන්නේ ලීගල් ජාගන් එකේ නීති පාරිභාෂිත වචනමාලාවේදී නීතියේදී ඒ කැනිබලයිස් කියලා පාවිච්චි කරන්නේ encroaching upon somebody else's authority. ඒ කියන්නේ විවස්ථාදායකයේ බලය වෙත encroach කරනවා. ඒ කියන්නේ බලය බලහත්කාරයෙන් අපේ බලය අධිකරණය ඈඳ ගන්න උත්සාහයක් දරලා තියෙනවා කියන එක තමයි මට තේරුම් ගන්න පුළුවන් තත්ත්වය. මම ඔබතුමාට නීතිය ගැනවත් ඒ ශේෂ්‍රය ගැනත් මම උගන්වන්නට ඉන්නේ නැහැ. හැබැයි ඔබතුමා දන්නවා බොහොම පැහැදිලිද, ජුඩිෂරි එකක් ඇක්ටිව් වෙනකොට කියනවා ජුඩිෂල් ඇක්ටිවිසම් කියලා. හරි, ජුඩිෂරි එකක් වැඩිය ඇක්ටිව් නොවෙනකොට කියනවා පැසිව් ජුඩිෂල් ඩිසිෂන්ස් කියලා. සමාවෙන්න මම මෙහෙම කිව්වට මේ කැනිබලිසම් කියන කතාව ඒක ඒකේ තියෙන වෙනත් බරපතල අර්ථයක්. මම මේ ඔබතුමාට මේ උගන්වන්න දෙනව නෙවෙයි. නමුත් ඔබතුමා පිළිගන්න ජුඩිෂල් ඇක්ටිවිසම් or you have a passive judiciary. හරි, ඒකෙන් වැඩි ඇක්ටිවිස්ට් නැති ජුඩිෂල් එකක්. ඉතින් මම මේ කියන්නේ ඇත්ත වශයෙන්ම රටේ විධායකය ඒ ජුඩිෂල් කැනිබලිසම් කියන වචන භාවිතය මම හිතන්නේ ඒක වැරදි. අපිටත් වැරදිලා තියෙනවා බොහෝ අවස්ථාවල. අපි අඩුපාඩුකම් සිදු වුණාම අපි විඩ්‍රෝ කරගන්න, අපි සෝරි කියනවා, අපි අපොලොජයිස් කරනවා. ඉතින් මං හිතන්නේ මේ වෙලාවෙත් ඒ ජුඩිෂල් කැනිබලිසම් කියන වචන භාවිතය අපි නම් තරයේ හෙලා දකිනවා. ඔව් ඔව් වීරවංශවන්තෝ ගරු